පිළිගන්නවා මගේ අලුත් සිරදනාම බිස්නස් අයිඩියා SL කියන YouTube නාලිකාවට. ඉතින් ඇත්තටම යාළුවනේ ඔයගලන්ට හද අරන් ආවේ සෙන්ඩ කී අවස්ථාව eBay වෙබ්සයිට් එකේ ගොඩක් කට්ටිය මාත් එක්ක එකතු වුණා. ඒ අයට මම කියලා දුන්නා eBay වෙබ්සයිට් එකේ බාන්න ඇඩ් කරන විදිහ, account එක හදන විදිහ, ඒ විදිහට ඇඩ් එකක් දාලා අපේ අයිටම් එකක් ඉස්සරහින් කොහොමද සම්බන්ධ වෙන්නේ. ඇත්තටම eBay වෙබ්සයිට් එකේ බාන්න ඇඩ් කරන්න පුළුවන් සාර්ථකව. මොකද ලංකාවේ ඔයගොල්ලන් ඉගෙන ගන්න ගියොතින් ඔයාලට ලොකු මුදලක් යනවා. රුපියල් 40,000ක විතර මුදලක් යනවා. පාඨමාලා තියෙනවා හදාරන්න, ඒවා කරන්න රුපියල් 40,000 මේ වගේ මුදල් යට කරන්න ඕන. ඉතින් මුදල් යට කරන්න දෙයක් නැහැ. අපි ඔයගොල්ලන්ට හරි දේ කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වුණොත් අපි හරියටම කියලා දෙන්නම් කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න ඇත්තටම අපේ බිස්නස් අයිඩියා SL කියන YouTube නාලිකාව subscribe කරලා bell එක click කරලා එකතු වෙන්න. ඔයාලට වැදගත් තේවි අපි හැමදේම කියලා දෙනවා. ඉතින් මේකේ eBay website එකක් කිව්වොත් මේක පිටරට international ගනුදෙනු කරන, ඒ කියන්නේ international website එකක් කියලා කිව්වොත්, ඊට පස්සේ අපට මේක chance එක තියෙන්නේ මේ website එක අපේ ලංකාවේ නිෂ්පාදන දේශීය නිෂ්පාදන අපට මේක ඇලවි කරගන්න පුළුවන්. ඒක තමයි හොඳම අවස්ථාව. ඒ කියන්නේ දැන් ඔය පිටරට ඉන්න අය ඉන්නවා, ඒගොල්ලන් නිතරම පෙළඹිලා ඉන්නේ අන්තර්ජාලයෙන්. ඒ කියන්නේ අන්තර්ජාලයෙන් බාණ්ඩ මිලදී ගන්න ගොඩක් අය එහෙම තමයි. ඒගොල්ලන් පෙළඹිලා ඉන්නේ වැඩි හරියක්. ඉතින් අපට ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. අපට පුළුවන් අපේ තියෙන නිෂ්පාදන මේ වලට ඇඩ් එකක් දාලා ඇලවි කරන්න. ඉතින් මේවා ඇඩ් දැම්මෙන් පස්සේ ඇලවි වෙනවා බාණ්ඩ, කිසිම ප්‍රශ්නයක් නැතු. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න මෙන්න මේ කරපිංච බලන්න. කරපිංච එක මේ කරපිංච එකේ අයිටම් කීයක් විකිණලාද කියලා බලන්න. 475ක් අයිටම් විකිණලා තියෙනවා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නනම් සමහන්, ඒ වගේම සිද්ධාලේප. මේ සිද්ධාලේප එක බලන්න, ඩොලර් 941 ඩොලර් රුපියල් 200ක් වෙන ලංකාවේ මුදලින්. මෙතන 1800 කීයක් අයිටම් විකුණලාද බලන්න. 471ක් එයා අයිටම් විකුණලා තිනවා. මේ ලංකාවේ අය විකුණලා තින්නේ. තවත් එකක් මම පෙන්නන්නම් සමහන්. බලන්න යාළු මේක ඩොලර් 26කට විකුණන්නේ. මේ සමහන් 100ේ පෙට්ටි, ඒ කියන්නේ මේ පෙට්ටිය ඇතුළේ සමහන් පැකට් 100ක් තියෙනවා. පොඩි පැකට් ශෂි පැකට් ඩොලර් 26 කියන්නේ සාම රුපිය 6200ක්. ඩොලර් එකක් 200යි. 6200ක් අබලමු කීයක් අයිටම් විකුණනද කියලා. 592ක් එයා අයිටම් විකුණලා තිනවා. ඉතින් ඔන්න ඔහම තමයි මුදල් උපයන්නේ. ඉතින් තව තියෙනවා ඔයාලට. ඉතින් පෙන්නනවා නම් මේකේ රෑ වෙනකම් එලි වෙනකම් පෙන්නන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ මේක කරන්න කාන්තාවක් නා විශේෂයෙන්ම ඔයගොල්ලන්ට ගෙදර ඉඳන් කීයක් කර රුපිය ගන්න. මම මෙන්න මේ කොට්ටම්බක එක බලන්න. කොට්ටම්බකොළ එක ඩොලර් 14යි, කොළ 100ක්, වේලපු කොළ 100ක් ඩොලර් 14කට විකුණන්නේ 2800ක මුදලා. බලන්න අයිටම් කීයක් විකුණනද කියලා. 3278ක් ඒ අයිටම් විකුණලා තිනවා. ඉතින් 96 ලක්ෂ ගානක මුදල්. ඒ කියන්නේ වැඩි කරලා බලන්න 2800 වැඩි කරන්න 3278 97 ලක්ෂ ගානක් මුදලක් උපයලා තිනවා කොළ වර්ග විකුණලා. ඉතින් ඔන්න ඔහම තමයි ඇත්තටම සාර්ථකව මේ වැඩේ කරන්නේ. කොට්ටම්බ කොළ වර්ග ගැන කිව්වොත් කොළ වර්ග තිනවා රාශිය. කොට්ටම්බ, කොස්කොළ, දෙල්කොළ, කරපිංච, කතුරු මුරුංගා, අනෝදා, මොනවද රම්පේ, යාළුනේ ගොඩක් වර්ග තියෙනවා. හරිද? ගොඩක් කොළ වර්ග. ඉතින් අපට තියෙන මේක වේලලා පවනේ වේලන්න ඕන. කොළ වේලනවා නම් පවනේ වේල ගන්න. වේලනකොට ඕගොල්ලන් හොඳට මතක තියාගන්න, මේ කොළ වර්ග වේලනකොට ඕගොල්ලන් පවනේ වේලන්න තදව්වේ දාන්න එපා. ඇසුරුම් කරනකොට හොඳට සැලකිලිමත් වෙන්න. ඇසුරුම් කරනකොට විනිවිද පේන ඉටි කොළයක ඇසුරුම් කරන්න. මොකද ඒව අපි ශ්‍රී ලංකා පෝස්ට් කරාම මේව යවුවාම ඒගොල්ලන් විනිවිද පේන්න ඕනේ යාළට. මොකද මේකේ තියෙන්නේ මොනවද කියලා ඒගොල්ලන්ට පැකට් එක කඩන්න නැතුව ඒගොල්ලන්ට පිටින් මතු පිටින් බලන්න තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි ඒගොල්ලන් විනිවිද පේන. අපි මේක ඒ විදිහට මේවා කරන්නේ.
එතකොට අපේ අයිටමයට හනි වෙන්න ලේබල්ලයක් අවශ්‍යනම් ඕගලන්ට පුළුවන් ලේබල්ලයක් හදන්න ලේබල්ලයක් හදනවා ඕගලන්ට පුළුවන් ලේබල් එකට අයිටම් එකේ ෆොටෝ එක ඇඩ් කරන්න ලංකාවේ කොඩිය ඇඩ් කරන්න අයිටම් එකේ නම ඉංග්‍රීසි වලින් දාන්න ග්‍රෑම් ගාන දාන්න පැකට් එකේ ඉතින් ඉච්චරයි දාන්න තියෙන්නේ ඒ ටික දාලා සී ලේබල්ලයක් හදාගන්න ලේබල් නැතුණත් ප්‍රශ්නයක් නැහැ ඒ විදිහට ඕගලන්ට ඇසුරුම හදාගන්න පුළුවන් සාර්ථකව. ඉතින් ඇත්තම කියනවනම් මේ eBay මේ වැඩේ කරනවනම් කරන්න තියෙන්නේ eBay වෙබ්සයිට් එකේ account එකක් හදාගන්න ඕන. ඔයගොල්ලන් eBay account එකක් හදනවා වීඩියෝ ලබා දෙන්නම් ඔයගොල්ලන්ට. ඊට පස්සේ ඔයගොල්ලන් මේ හදන account එකට සති 3ක් දවස් 3 විනාඩි 20ක් log වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ඔයගොල්ලන් log වෙන account එක log වෙන්න ඕන සති 3ක්. ඒ අතරේ ඔයගොල්ලන් බැංකු account එකක් හදාගන්න debit card එකක් online ගනුදෙනු active කරගන්න බැංකුවට කතා කරලා කියලාම ඊට පස්සේ සති 3 ඇතුළත පේනිය කියන account එක හදාගන්න මේ පේනිය කියන account එක අපට අවශ්‍ය වෙන්නේ අපේ item එකක් විකුණනහම ඒ item එකට අදාළ මුදල අපේ බැංකුවට වැටෙන්නේ පේනිය කියන account එක හරහා ඒ පේනිය account එක හදද්දී අපේ බැංකුව විස්තර ඉල්ලනවා ඒකට තමයි බැංකු account එක account එක debit card එකක් හදලා ඕගලන්ට මේ වැඩේ එක පේනිය එක හදන්න යන්න කිව්වේ ඊට පස්සේ සති 3 ඉවර වුණාම ඔයා හදාගත්ත පේනිය account එක eBay එකට link කරන්න ඕනේ ඒකට අදාළ වීඩියෝ එක ලබා දෙනවා පේනිය account එක හදන වීඩියෝ එක මම ලබා දෙනවා ඊට පස්සේ අපිට සති 3 ඉවරලා ඒක eBay එකට පේනිය එක link කරලා ඉවරලා දවස් 4කින් අපිට මෙන්න මේ විදිහට item එකක් ad එකක් දාලා අපිට ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්. එතකොට හොඳට මතක තියාගන්න මේක එක වර්ගයක් නෙමෙයි ඕනම වර්ගයක් අපට අලෙවි කරගැනීමේ හැකියාව තියෙනවා එක account එකකින් ඕනම වර්ගයක් කිසිම ප්‍රශ්නයක් නැහැ item ඕනම වර්ගයක් අපට අලෙවි කරගැනීමේ හැකියාව තියෙනවා. කොළ වර්ග කරනවා නම් අර විදිහට විනිවිද පේනීටි කොළේ තමයි ඇසුරුම් කරන්න ඕන හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ මේකට කැමති කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් කරන්න වීඩියෝ එක පහලින් කොහමද eBay account එකක් හදන්නේ කියලා එච්චර කමෙන්ට් කරන්න ඕන මම ඔයගොල්ලන්ට වීඩියෝ ටික ලබා දෙනවා හොඳට මතක තියාගන්න අපේ business idea isl කියන YouTube නාලිකාව subscribe කරලා bell එක click කරන්න මොකද මම එහෙම කිව්වේ ඔයාලට මම දාන ඔයගොල්ලන් කමෙන්ට් කරාම මට පෙන්නනවා හැබැයි මම දෙනවා link එක ඔයාලට පෙන්වන්න නැති යාවි subscribe කරලා bell එක click නොකරොත් මොකද අපි දාන වීඩියෝ කමෙන්ට් හැම දෙයකටම reply එකක් දැම්මත් හැම දෙයක්ම පෙන්වන්නේ subscribe කරලා bell එක click කරලා තිබුණ නැත්නම් ඔයාලට පෙන්වන්න එකක් නැහැ ඉතින් ඒකින්ද දැම්මම subscribe කරලා bell එක click කරලා වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාන කොහොමද eBay account එකක් හදන්නේ කියලා මම ඔයගොල්ලන්ට වීඩියෝ ටික ලබා දෙන්නම් ඊට අමතරව ගැටලුවක් ආවොත් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඒතොර මම ඔයගොල්ලන්ට පිළිතුරු ලබා දෙනවා ඉතින් ඇත්තරම හරි ඕගොල්ලන් සාර්ථකව මේ වැඩේ කරගන්න එකතු වෙන්න අපි හැමදේම මුලින් ඉඳලා කියලා දෙනවා. ඔයාගේ දුරකථනය හොඳටම ප්‍රමාණවත් මේ වැඩේට. සමහර කට්ටිය මේ ෆෝන් එකෙන් බෑ කියලා කියන ඒවලට අහු වෙන්න එපා. ෆෝන් එකෙන් මේක සාර්ථකව කරගන්න පුළුවන්. ඒකින්ද ෆෝන් එකෙන් ඔයාගේ ළඟ තියෙන ෆෝන් එකෙන් ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් ඒ ඇති. ඉතින් යාළුවනේ මෙච්චරයි වැඩෙන් කියලා දෙන බලාපොරොත්තුනේ. ගැටලුවක් අවුත් කමෙන්ට් කරන්න. එනම් අදට මීඩියෙන් සමු ගන්නවා. ඔයගොල්ලන් සිළු දෙනාට තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. Oh,